අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය බොරතෙල් නැවට දින 38යි ප්‍රමාද ගාස්තුව කෝටි 200 පණි Khanija tel sambandha amathya mandala thiranaya abiyogayata lakkala petsam vibhagayata nogena ivatata moolya viganaya antimai rate janathawata sahana athyawashyai mahacharya wasanta athukorala kiyai victor hara pavana geetha dangagei danduwam siumeli wedinam ellapan alugosuwane saha sunil kiyapu ape horu gana ada telivakien Rata yanna giya Ranjan yali rata etulata Ranjan rata yanna adhikaranayata yai Mulin avadhanaya deshiya puwathwetata 2023 wasara sandaha wana ayavaya labana 14 wenada palimeentuweedi idiripat kirimata niyamitai Ema ayavayen janathawata anivaryenma sahana laba deema sidu kala yutu bawai peradeniya vishwavidyalaye aarthika saha සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ ප්‍රකාශ කළේ 2023 වසර සඳහා වන අයවැය ලබන 14 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. ලබන වසර සඳහා වූ වියදම් රුපියල් කෝටි 787,940ක් ඉක්මවා ගොස් තිබෙනවා. එළමෙන වසර සඳහා වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයටයි. එබ මුදල රුපියල් කෝටි 85,625ක් ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 378කට අධිකයි සෞඛ්‍ය සඳහා රුපියල් කෝටි 32,200කට ආසන්න මුදලක් වෙන් කර තිබෙනවා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 37,264කට අධිකයි අපේ රට මේ මොහොතේ පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක මිනිසුන්ට බදු පිට බදු ගහලා ජීවිතේ එපා කරවන තැනට පැවිත් දහසක් බලාපොරොත්තු මැද ගෙවූ කාලය දැන් නැත්තටම නැති තරම් අර්බුද ගණනාවක් මැද ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පවා අපේක්ෂා කරන්න සිදු වෙලා ඒ ඇතැම් අමාත්‍යාංශ කිසිදු වැදගැම්මකට නැති ආකාරයෙන් මුදල් කාබාසිනියා කරන පසුබිමකයි අද වෙනකොට වතුර බිල විදුලි බිල අහස උසට සමාජ ආරක්ෂණ බද්ද යටතේත් අපි හැමෝම අසරණ වෙලා රුපියල් ලක්ෂයට වඩා වැඩි වැටුපට 106ක බද්දක් ගහන්නත් ආණ්ඩුව සැරසෙනවා කොහොම වුණත් එළමෙන අයවැය යෝජනාවෙන් ජනතාවට සහන ලබා දීම අත්‍යවශ්‍ය බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල ප්‍රකාශ කළේ රටේ පවත්න ප්‍රධාන ගැටලු අතර මේ මූල්‍ය විගණනය හරියට සිද්ධ වෙන්නේ නැහැ රට තුල එහෙනම් ඒ සඳහා යම් කිසි ප්‍රතිසංස්කරණ මේ තුල යෝජනා වෙන්නට ඕනේ රාජ්‍යාංශයේ අපි දකිනවා විශාල ලෙස තවත් අනවශ්‍ය වියදම් සිද්ධ වෙනවා එහෙනම් රාජ්‍යාංශයේ මේ අනවශ්‍ය වියදම් පාලනය කරලා ඉවරලා රාජ්‍යාංශයේ කාර්යක්ෂමතාවයේ වැඩි කර ගැනීම සඳහා කටයුතු කරන්නට ඕනේ මේ ආකාරයේ රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ රාශියක් මේ මොහොතේ අයවැය මගින් යෝජනා වෙයි කියලා අපි බලාපොරොත්තු ඕනෑම දරුණු යුද්ධයකදී රෝහල් සලකුණු ඇති තැනකට පහර දෙන්නේ හෝ බෝම්බ හෙලන්නේ නැහැ. ඒක තමයි ලෝක සම්මතය. ඒකට අපේ රට. අපේ රටේ ළමා රෝහල. ඒකෙත් ඊයේ විදුලිය කපලා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විදුලිය විසන්ති කර තිබෙනවා. ඒ රුපියල් මිලියන 30ක විදුලි බිලක් නොගවීම හේතුවෙන් ළමා රෝහලක ජීවිතය අයදින්නේ පුංචි මල් කැකුළු. මේ පුංචි උන්ගේ ජීවිත ගැන නොසිතා මේ ආකාරයට කටයුතු කිරීම කිසිම කෙනෙකු අනුමත කරන්නේ නැහැ. මේ ඒ පිළිබඳව කතා කළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විදුලි බිල ඉතා අධික ප්‍රමාණයක් වැය වෙනවා මාසිකව. මං හිතන්නේ මේ වෙන විට මිලියන 30ක පමණ ප්‍රමාණයක් විදුලි බිල් ගෙවීමට තියෙන ශ්‍රී ලංකා විදුලි වල මණ්ඩලයට මේ කාල වකවානුවේදී යම්කිසි දුරකට මේ පිළිබඳව තේරුම් අරගෙන මේ ගැටලුකාරී ප්‍රශ්නයට විසඳුමක් විදිහට පොඩ්ඩක් ඉවසීමෙන් යුතුව කටයුතු කරනවා මම හිතන්නේ මේ තිවිය හැකි ඒ අප්‍රසන්න සිද්ධීන් වළක්වා ගැනීමට හැකියාවක් ලැබේ මම හිතනවා ළමා රෝහලේ විදුලිය විසන්ති කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් අදහස් පළ කළා ළමා රෝහලක් කියන්නේ කොතරම් සංවේදී තැනක්ද කියලා ඒ වගේ තැනක මොන හේතුවකට හරි විදුලිය විසන්ති විසන්ධි කරනවා නම් කියන්නේ විසන්ධි වෙනවා නම් විසන්ධි කරනවා නම් ඒක මං හිතන්නේ පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මේ වගේ රෝහලක දරුවන්ට බලපාන දරුවන්ගේ ජීවිතත් එක්ක බැඳලා තියෙන රෝහලක මේ වගේ තත්ත්වයක් ඇති වෙන එක සාමාන්‍යයෙන් සාමාන්‍ය සදාචාරය අනුවත් අපිට පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි.
මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අප ඊයේ කතා කළේ වික්ටර් හාරා ගැන. චිලියේ අභීත හඬ. චිලියේ පිනෝචේගේ ජුන්ටා හමුදාව වික්ටර් හාරාව සදහටම නිහඬ කළා නේද? අපේ රටෙත් ඔය ගීතයෙන් විවිධ යුගවල සටන් පාට ගායනා කළ අය ඉන්නවා. විරෝධාකල්ප ගීත ලියවිලත් තියෙනවා. විශේෂයෙන්ම නන්දා මාලනියගේ පවන ගීත කාලයක් අපේ රටේ තහනම් කරලා තිබුණා නේද? ඔව් 1987 දී විතර. ඒ වගේමයි අමතක නොවන ගීතයක් තමයි විජේ කුමාරතුංගගේ දඟගේ දඬුවම් සිව්මැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන් කියන එක නේද? අපේ ගීත සාහිත්‍ය තුලත් සමාජ අසාධාරණය වෙනුවෙන් ලියවුණු ගැයුණු ගීත තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන්ම ඒ සමාජ අසාධාරණය වෙනුවෙන්ම ගීත ගායනා කිරීම නිසා ජීවිත පූජා කළ ගායකයෙකුගේ නමක් නම් මගේ මතකේ නැහැ. එහෙම ඉන්නවා නම්, එහෙම හිටියා නම්, ජීවිතේ පූජා කරලා තියෙනවා නම් මට සමා වෙන්න. අමතක වීම ගැන. දැන් අද ටෙලිවැකියට මාතෘකා නම් එමටයි. ළමා රෝහලේ විදුලිය කපපු අමන තීන්දුවගත් අමනුස්සයා කවුද කියලා ලියන්නමයි හිතාගෙන හිටියේ. ඒ එක්කම මේ අර පුත්තලමින් පැවත එන අපේ ජාතිය ගැනත් නේද රසවත් ටෙලිවැකියක් ලියන්න තිබුණා. ඒ විතරක් ඇයි අර මහරජානෝගේ පුතා වෙන්ට රජ නේද මාර කතාවක් කළානේ. IMF කියන විදිහට බදු ගහන්න හොඳ නැහැලු. අපි බදු සංශෝධනයකට යන්න ඕනි කියලා කිව්වනේ නේද? ඉතින් ඒක අපට කියලා වැඩක් තියෙයයි නේද? කෙලින්ම කියන්නකො ජනාධිපති රනිල් අංකල්ට, එයා ඕගොල්ලන්ගේ යහමගට ආපු කෙනානේ නේද? ඒ අතර වාරේ ඉතින් එකතු වෙලා නැගිටින්න කියනකොටම අහන්නකෝ, ඇයි අපි වැටිලාද කියලා නේද? වැටිලා නම් කවුද වැට්ටුවේ කියලාත් අහන්නකෝ. ජනතාව හැටියට, රටවැසියන් හැටියට ඔය හයිය එනකන් මේ රට හදන්න බෑ. හොඳට මතක තියාගන්න. ඒක නෙවෙයි මේ අද කියන්න හදන්නේ. එහෙම අභීත හයියක් තිබුණු ගායකයෙකු අපිටත් හිටියා. දැන් ජීවතුන් අතර නෑ. හැබැයි ඔහු අව්‍යාජ මිනිසෙක්. තමන්ගේ වැරද්ද ප්‍රසිද්ධියේ පිළිගන්න තරම් හයිය තිබුණු මිනිසෙක්. දේශපාලනඥයින් හොරු, කම්බහොරු, හොර රැලක් කියලා කියන්නට තම හඬ බය නැතුව අවදි කළ මිනිසෙක්. ඔහු කළු සුදු චරිතයක්. මිනිස්සු කළුයි සුදුයි තමයි. හැබැයි සුනිල් දේශපාලනේදී සුදුයි. සුදුම සුදු පාටයි. ඔව්, වික්ටර් හාරා වගේ සුදු පාටයි. ජිප්සි සුනිල්. හරි අපූරු ගීතයක් ජිප්සි සුනිල් ගැන අද අහන්න ලැබුණා. ඒ නිසා අද ටෙලිවැකියේ ඒ ජිප්සි සුනිල්ගේ ගීතය වෙනුවෙන් වෙන් කරන්න ඕනේ කියලා හිතුවා. ටෙලිවැකිය ඇතුලේ මේ වෙනතෙක් කිව් හෙටත් කියන්න තියෙන සමහර කරුණුවල මූලික හරය මේ ගීතයේ ඇතුලේ තියෙනවා. ඒ නිසා අද ටෙලිවැකිය වෙන්වන්නේ ජිප්සිස් සුනිල් ගැන ගැයෙන මේ ගීතයටයි. දේශපාලනඥයෝ හොරකම් කරන නිසා ඔයත් හොරකම් කරුවම හරිද? එතකොට ඒක හරි වෙනවද? රටක් දුවන්න හැම ජන කොට්ටාසයකටම, හැම මිනිහෙකුටම සමානාත්මතාව ඇති කරන්න, තරාතිරම් බලන්න නැතුව ඕනම කෙනෙකුට දඬුවම් කරන්න, අඩුම ගානේ ඇඩ්වාන්ස් ලෙවල්වත් නැත්තම් දේශපාලනයට ඇතුල් වෙන්න දෙන්න එපා. රටක් හදන්නේ නීති වලින්, රටක් හදන්නේ ආගම් වලින් නෙමෙයි. මේ රට හිතනවා ආගම් වලින් හද, ආගම් වලින් හැදෙන්නේ නැහැ රටවල්. රටවල් හදන්නේ නීති වලින්. දුප්පත් මිනිස්සු අන්තිම දුප්පත්. අවුරුදු 70කට පස්සේ දෙවියන් හාමුදුරුවනේ අවුරුදු 70කට පස්සේ තාමත් දුප්පත්තන් කාගෙද වරද? කාගෙද වරද? පාලනය කරන පොයුන්ගේ නේද? අවුරුදු 70ක් පාලනය කරලා අපි ලෝකෙටම ණයයි. ලෝකෙටම ණයයි. රට යන අත බහන කයි කියලා පෙනුන හින්දා කොච්චර කිව්වත් කවුරුත් ඇහුවේ නැති හින්දා හොර තක්කඩි දේශපාලුවෝ රට වනසන හින්දා සුනිල් අයියා යන්න ගියේ ඒ හින්දද මන්දා සුනිල් අයියා යන්න ගියේ ඒ හින්දද මන්දා වසර 77
විතරක් බලයේ හිටපු ඇත්ත රට හැදුවේ නැති හින්දා කෝටි ගණන් අපේ සල්ලි ගහපු හොරුන් ඇල්ලුවේ නැති හින්දා කගරි මගඩි පාතාලයෝ ඔක්කොම හොරු පාර්ලිමේන්තු යන හින්දා සුනිල් අයියා යන්න ගියේ ඒ හින්දාද මන්දා සුනිල් අයියා යන්න ගියේ කමට සුදුසු කමට කිසිම තැනක් දෙන්නේ නැති හින්දා හින්දා අතවසරක් පාස් නැති උන් මැති ඇමතිලා වෙලා ඉන්න හින්දා හින්දා උන්ට ඡන්දේ දීපු එවුන් එක්කම තව ඉන්නට බැරි හින්දා හින්දා සුනිල් අයියා යන්න ගියේ ඒ හින්දාද මන්දා සුනිල් අයියා යන්න ගියේ කලකිරිලද අපිව දාලා ගියේ සුනිල් අයියේ ඔබ නැති පාඩුව මුළු රටටම දැනෙනවා අද දිනේ ගැහැණු පවුල් කඩන් අරාබියන හින්දා හින්දා ජීවිත වරදුවට තියා කොල්ලෝ බොට්ටු වල රට යන හින්දා හින්දා දුප්පතාට නැගිටින්නට කිසි රජයක් අත දෙන්නේ නැති හින්දා හින්දා සුනිල් අයියා යන්න ගියේ ඒ හින්දාද මන්දා සුනිල් අයියා යන්න ගියේ ඒ හින්දාද මන්දා ධම්ම වේදනීය කර්මය ගැන දැනගෙන සිටි හින්දා හින්දා පෙර කළ පව්වලින් මෙරට කවදාවත් ගැලවෙන්නේ නැති හින්දා හින්දා මේ රට ගොඩ ගන්න කෙනෙක් වෙන තෙමානේ තවත් නැති හින්දා හින්දා සුනිල් අයියා යන්න ගියේ ඒ හින්දාද මන්දා සුනිල් අයියා යන්න ගියේ ඔක්කොම හිරේ දාන්න සුනිල් අයියේ සුනිල් අයියේ ඔබේ හිත රිදිලද කලකිරිලද අපිව දාලා ගියේ සුනිල් අයියේ සුනිල් අයියේ ඔබ නැති පාඩුව මුළු රටටම දැනෙනවා අද දිනේ ඔබ නැති පාඩුව මුළු රටටම දැනෙනවා අද දිනේ ඔබ නැති පාඩුව මුළු රටටම දැනෙනවා සුනිල් අයියේ අංකය දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි කාස්ටින් කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමා වූ ඉතාම සියුම් ක්‍රියාවලියක්. මේ සඳහා හොඳම විශේෂඥයින් වන්නේ ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයයි. නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේ ඔබේ දේශයේ මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ. යූරියා මෙට්‍රික් ටොන් 13,000ක් රැගෙන පැමිණි නෞකාවේ ගොඩබෑම් කටයුතු අද ආරම්භ කෙරුණා. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරද එක්ව සිටියා. යූරියා කිලෝ 50ක මල්ලක් රුපියල් 10,000කට ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ. මහකන්‍ය සඳහා මෙලෙස රැගෙන ආ පළමු යූරියා පොහොර නැවේ පොහොර ගොඩබෑමේ කටයුතු අද ආරම්භ වුණා. මෙම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීරද එක්ව සිටියා. අඛණ්ඩව මේ ආකාරයෙන් ඉදිරි දිනවල අවශ්‍ය පරිදි පොහොර ලබා දෙන්න ගැණුම් කරුවන් එක්ක එකඟතා අසංගල තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මහකන්‍ය නියමිත ආකාරයට අවශ්‍ය යූරියා ප්‍රමාණය ලබා දෙන්න ජනාධිපතිතුමා කියන වචනේ විශ්වාසය කරලා වගාබිමට ප්‍රවේශමින් තිබෙනවා. දැන් හැම ප්‍රදේශයකම මගේ වගා කටයුතු ආරම්භ වෙනවා. අපි නියමිත වෙලාවට නියමිත පරිදි
මේ සියලු පොහොර ලබා දෙන්න කටයුතු කරනවා. රටින් හාල් ගේන්න ඕනේ නැහැ. අපිට අවශ්‍ය සහල් මේ කන්නේත් ඒ වගේම එන මහ කන්නේ නිෂ්පාදනය සමග අපිට අවශ්‍ය සහල් අපේ රට තුල නිෂ්පාදනය කරන්න අපේ ගොවියන් සමත් වෙනවා. යූරියා කිලෝග්‍රෑම් 50ක මල්ලක් රුපියල් දසදහසකට ලබා දීමට රජය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. කලා කටයුත්තකට ඇමරිකාව බලා පිටත්ව යාමට සූදානම් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකව නැවත හරවායවා තිබෙනවා. ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් නඩු කටයුත්තක් හේතුවෙන් ඔහුගේ විදෙස් ගමන් තහනම් කර ඇති බවයි ගුවන්තොටුපළ බලධාරීන් පවසා ඇත්තේ. කෙසේ වෙතත් තම විදෙස්ගත වීමේ අයිතිවාසිකම ඉල්ලා රංජන් රාමනායක අද අධිකරණයටද ගියා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය ජනප්‍රිය නළු රංජන් රාමනායකගේ නවතම සිනමා පටය වන ද ගේම් චිත්‍රපටයේ විශේෂ දර්ශන වාර කිහිපයකට සහභාගී වීමට ඔහු ඇමරිකාව බලා පිටත්ව යාමට සූදානම් වුණා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින්. කෙසේ වෙතත් ඔහුට ගුවන්තොටුපළින් විදෙස්ගත වීම සඳහා අවසර ලබා දී නැහැ. ඔහුට එරෙහිව පවතින නඩු කටයුත්තකට අදාළව විදෙස්ගත වීම තහනම් කර ඇති බව ගුවන්තොටුපළ බලධාරීන් ඔහුට පවසා තිබෙනවා. ඒ අනුව විදෙස්ගත වීමට අවසර ලබා නොදුන් ගුවන්තොටුපළ බලධාරීන් ඔහුව නැවත හරවා එවීමටයි කටයුතු කළේ. කෙසේ වෙතත් තමාට විදෙස්ගත වීමට අවසර ඉල්ලා අද රංජන් රාමනායක නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කළා. එම මෝසම අද දින විභාගයට ගත් මහේස්ත්‍රාත්වරයා අනතුරුව රංජන් රාමනායකට විදෙස්ගත වීමට අවසර ලබා දුන්නා. මට තිබුණ ඇමරිකාවේ ෂෝ 10ක් පමණ, ඊළඟ කැනඩාවේ ෂෝ 5ක් විතර. මගේ අලුත් චිත්‍රපටය වන ගේම් චිත්‍රපටයේ ප්‍රධාන නළුව හැටින් මට ඉන්වයිට් කළේ නාලන්ද ඕබියකින්. දැන් වීසත් හරි, දැන් ට්‍රැවල් බෑන් එකත් ඕකේ, කියන්නේ විදේශ ගමන් තහනමත් ඕකේ. දැන් අද රැට නැත්තම් හෙට උදේ යන්න බලාපොරොත්තු වෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් කොළඹදී සංවිධානය කර තිබුණා. ඒ ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයයි. ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ වරලත් කළමනාකරණ ආයතනය ඇතුළු තවත් ආයතන කිහිපයක්ද එක් වුණා. ආර්ථික ක්ෂේත්‍රයට සම්බන්ධ කළමනාකරුවන් 100කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ සඳහා මාධ්‍ය දායකත්වය ලබා දුන්නේ සියත ටීවී අපනාලිකාවයි. ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය අද CMI ආයතනයේ සමග අත්වල් බැඳගත්තා මෙම සන්ධ්‍යා වැඩසටහනට. මේකේ විශේෂත්වය තියෙන්නේ අද රටේ තියෙන ආර්ථික තත්ත්වය, ඒ වගේම මිනිසුන්ට මුහුණ පාන ප්‍රශ්න ඉදිරියේ කොහොමද ව්‍යාපාර මෙහෙවන්නේ, නව්‍යකරණයකට ලක් වෙලා අලුත් විදිහකට හිතලා කොහොමද ව්‍යාපාර ගෙනියන්නේ කියන යම් වැඩමුළුවක් සාකච්ඡාවක් අද පැවතුනේ. මේ වැඩසටහනේදී අපි ආරාධනා කරා ඔමා කාන් කියන ලෝක පූජිත දේශකවරයාට, කළමනාකාර උපදේශකවරයාට. අපි කිව්වා රීඉමේජින් ද ෆියුචර්, අනාගතය ගැන අපි සිහින දකින්න කොහොමද අපි ඉන්න තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට යන්න. මේ පිළිබඳ අපි විද්වත් මඩුල්ලක සාකච්ඡාවක් යෙදුණා. දැන් තියෙන අභියෝගයේ මේ කතාබහ ක්‍රියාවට නැංවීම. කාගිල්ස් ෆුඩ් සිටි ජාලයේ 500 වන ශාඛාව පසුගියදා බත්තරමුල්ල අකුරේගොඩදී විවෘත කෙරුණා. ඒ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට කාගිල්ස් ෆුඩ් සිටි ආයතනයේ උපසභාපති රංජිත් පේජ් ඇතුළු ඉහළ කළමනාකාරීත්වය එක්ව සිටියා. මම දකිනවා මේක විශාල වශයෙන් තරුණ පිරිස් වැඩ කරනවා. ඒක තමයි අනිකුත් කාරණේ. මම දකින්න මේ වගේ තරංකාරී ව්‍යාපාර තුළින් රැකියාව සාභිවිම පරිභෝගිකයාට සාධාරණ මිලකට ලබා ගැනීම, නිෂ්පාදනකයාගේ නිෂ්පාදන වියදම දේශීය සහ විදේශීය වශයෙන් වැදගත් වෙන තරංකාරී සහ ක්වොලිටි එකෙන් පරිභෝගිකයාට පත් කිරීමට තියෙන තරංකාරීත්වය තුලම නිර්මාණය වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපි දකින්නේ විශේෂයෙන් මේ කාගිල්ස් ආයතනයට ඒ රට වෙනුවෙන් කරපු දායකත්වය වෙනුවෙන් සහ ස්තුති කරනවා. මෙරට කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය සහ ලෝක ප්‍රකට ඉන්දියානු විශ්වවිද්‍යාලයක් වන මදුරාසී IIT විශ්වවිද්‍යාලය පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් කරනු ලැබුවා. IIT විශ්වවිද්‍යාලයේ පිරිනමනු ලබන උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලක් කිහිපයක් SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය හරහා ශ්‍රී ලාංකික සිසුන්ට පිරිනැමීම මෙහි අරමුණයි. ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයක් IIT විශ්වවිද්‍යාලය හා හවුල්කාරීත්වයට එක්වුණු පළමු අවස්ථාව මෙයයි. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. මෙතන් සිට සියත ස්ටාර් වෝස් සමගින් ඔබට එක්විය හැකි. ඔබට සුබදායී රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.